අයිබෝන් දනෝඩ කියන්න අද මට කියන්න ඉන්නේ කෙනා මගේ මේ ස්කෝලේ කෙනෙක් ඒ කාලේ නම් එයා අපි වැක්කේ සංගීත එක්ක විතරමයි අපි එහෙම පොඩ්ඩක් කියලා පටන් ගමු අද මාත් ඒ කතා කරන්න ඉන්නේ කෙනා මේනක අයිබෝන් අයිබෝන් දනෝ මේක හරි ෆෝමල් ෂෝ එකක් නෙමෙයි හරි කැෂුවල් ෂෝ එකක් කොහොමද මාත් එක මොකක්ද නේ ෆෝමල් වෙන්නේ So, මේනක මම එක මිස් කෝරට ගියේ මම මට වැඩිය සීනියර් ගොඩක් සෙන්ට් පීටර්ස් සෙන්ට් පීටර්ස් ඔවා මම පළවෙනිටම හම්බුනේ 2011 2009 තමයි පළවෙනිට හම්බුනේ ඒ කාලේ නම් කතා කරන්නත් බෑ වාදී ඔළුව හැබැයි තාමත් ඒම කියන්න මේනක ඔයා කවදාරි ඉස්කෝලේ ඉන්න කාලේ ඔයා හරි ස්පෝර්ටි එක්කෙනෙක් නැෂනල් ස්විමර් කෙනෙක් ඔයා හිතුවද මේ මේ කලා ඉන්ඩස්ට්‍රියට එනවා කියලා නෑ මම දනු ඇත්තටම ඒ කියන්නේ මම ඒ කියන්නේ ග්‍රේඩ් 3 4 වල වගේ අපි ඔය කන්සර්ට්ස් තියෙන අපේ පොඩි ඒ කන්ෆස් ආන්න මෙහෙම හැම මලකට ඉන්නවා තේ දනුනේ ගහකට ඉන්නවා ඉතින් ඒ වගේ මාව ගන්නෙම හැමතිස්සෙම ඒ කියන්නේ මේ මේ සුදුයිනේ ගැහණු චරිත අනිවාර්යම මම හිතුවා ගැහණු චරිත වලදී ඉස්කෝලේ ලොකු ඔයවත් ඒ වගේනේ ආ දෙසරයක් ගත්තා ඊට පස්සේ කැත උනානේ මම කැත උනාට පස්සේ සුදු උනා සුදු වෙලා කැත උනා එතකොට ඒගොල්ලෝ දැම්මා මාව ඉතින් ඒකෙන්ද මම එතකොට මම එච්චර ආස වුණේ නැහැ ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ පැත්තෙන් ඒ කියන්නේ ගොඩක් එහෙම යන්න ඉතින් එතනින් පස්සේ තමයි ඊට පස්සේ අපි ලොකු වුණා අපි ෂේක්ස්පියර් මේවා දින මම ස්ටේජ් එක පිටිපස්සෙන්වත් ගිහිල්ලා නැහැ. ඇත්තව? මං ගිහිල්ලවත් නැහැ. ඔව් ඒක තමයි මම ওই ගොඩක් ඇක්ටින් පැත්තේ හිටියෝ ඒ කාලේ හිටියෙම නැහැ. නෑ. ඔයා හිටියා. ඔව්. ඊට පස්සේ ගිව් අප් කරා නේ. නෑ. තාම කරගෙන යනවා. ඔකා ඩ්‍රාමා කරනවා ඉතින්. එහෙන් පඩි හම්බ වෙන්නේ නැහැ නේ නික ආදරයට කරා. ආදරයට කරා. ඔව්. ඒ කියන්නේ සල්ලි වීදම් කරලා අපි රඟපාන. රඟපාන. ඔව්. ඒ වගේ දෙයක්. ඊට පස්සේ ඔයා මේ ඉන්ඩස්ට්‍රි එක ආපු විදිය මම ඉංග්‍රීසි ඔයගෙත් කතා කරා. හරි ඉන්ටරෙස්ටිං විදියක්. ඒ කියන්නේ මෙයා ජිම් එකට ගිහිලා වර්ක්අවුට් කරලා ඇඳුම් ගැලවට පස්සේ ප්‍රොඩියුසර් කෙනෙක් කැවුවා ඇත්තනේ ඇඳුම් ගා ඒක ඇඳුම් ගලව ගලව ඉද්දි නෙවෙයි ඇහුවේ ඇඳුම් ගලවගෙන ගියා ජිම් එකට ගිහලා අපි චේන්ජින් රූම් එකේ ඉද්දි හරිනේ ඔව් චේන්ජින් රූම් එකේ මොකද්ද කරන්නේ පිටුවක් නැහැ චේන්ජින් රූම් එකේ මම ඉතින් ඔව් ඒ කාලේ මම ස්විමින් මගේ මේක ඒක මගේ ඒක ඒ ප්‍රොඩියුසර් ඒ කියන්නේ ඩිරෙක්ටර් ප්‍රොඩියුසර් සේම් ඒක නම සැමි පවර් සමී පවෙල් පවුයි සමී ඒ දෙවෙනි වතාවට මම මේ ගාන්නේ මේයි. ඔව් මේක දැන් ඒ කියන්නේ මේක සමී දැකම දවසර තමයි මම මේ කල්පනා කරන්නේ මොකද කේ හරි සමී හරි ඔයා මොකද ඇඳගෙන හිටියේ සමීට මේක නෑ නෑ I was in the towel. ඒ කියන්නේ මම towel එක දාගෙන හිටියේ දැන් ඒකෙන්ද? ඒක ඒ කාලේ මිරඩි ඇඟ ලස්සනයි. මිරඩි එක දැන් නෑ. ඒ කාලේ පොඩක් ඇඟ හොඳයි. සමී දැකලා ඉතින් මම සමී දැකලා කතා කරා ඉතින් මෙහෙම යාගේ ෆස්ට් ඩ්‍රාමා එක මෙහෙම දේ මං කව එතකොට මම කියන්නේ ස්විමින් කරන එක මම ස්විමර් කෙනෙක් ඉතින් මම මේ ට්‍රේන් කරන මේ එකද ඉතින් මම දන්නේ නැහැ මේක මම කිසිම දෙයක් කරලා නැහැ කියලා මගේ කෝච් අප්‍රෝච් කරලා තිබ්බ ඊට පස්සේ කෝච් කෙන් අහලා තමයි කෝච් කිව්වා ස්විම් කරලා දැන් මේ කාලට වැඩි ඒ කාලේ එහෙම ගොඩක් කියන්නේ chances අඩුයි ඒ කියන්නේ ස්විම් කරලා ලංකාවේ ලොකු තැනකට යනවා කියන්නේ මම දන්නේ ආව එහෙම එක්කෙනෙක්ට මතක අපිට තියෙන ජුලියන් බෝලින් විතරයි ඊට පස්සේ ඉතින් එහෙම ලොකු මේකක් නැති ඉඳන් කිව්වා මේකෙන් ඔයා බලන් ඉස්සරහට ගිහිල්ලා කියන ඒ පටන් ගත්ත එක තමයි මේ තාමින් ඒ කාලේ තිබ්බ ඉන්ඩස්ට්‍රි එකට අදටත් ගොඩක් වෙනස් වෙනවා because ඔයා 45 year gap එකක් ගත්තා මම ඔව් මම ගත්තා කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ වෙනස් කියන්නේ මම ආසයි කියන්නේ අලුත් මූණ ගොඩක් ඇවිල්ලා තියෙනවා හැබැයි establish වෙන මූණක් තාම නැහැ අපිට. ඒ කියන්නේ දනු ඒ කියන්නේ අපිට අපි කාලෙන් කාලට අපි දැක්ක ඒ කියන්නේ මෙයා එනවා මෙහෙම එනවා. හැබැයි එක කාලයක් වෙන දැන් ඒ කියන්නේ මම දැන් ඩිරෙක්ට් කරන්නත් මම ඇවිල්ලා දෙන්නේ. එතකොට කාස්ට් කරද්දි එහෙම හරි ප්‍රශ්න එනවා. ඒ කියන්නේ මේ කැරක්ටරකට මෙයා කොහොමද නෑ තාම ඒ කියන්නේ මිනිස්සු අතරට සමහරට ගිහිල්ලා නෑ. මොකද මොනවා වුණත් මිනිස්සු ආසයි මිනිස්සු අතරට ගිය අය මම. සමහරට ඊට වැඩිය මට ලේසි වෙනවා. ඒ කියන්නේ අලුත් එක්කෙනෙක්ව try කරන එක. අලුත් එක්කෙනෙක් මෙහෙම කොහොම යයිද කියන එක ඉතින් දැන් පහුගිය දැන් මම කරපු එක ඩ්‍රාමා එකක් මම ආයි ඩ්‍රාමා එකකට මම දැන් ලෑස්ති වෙනවා. ඉතින් ඒ වෙද්දිත් මම ගොඩක් දැන් අපිට කොවිඩ් පහුගිය කාලේ මේ වෙලාව අපි කියන්නේ ගොඩක්ම ටෙලි ඩ්‍රාමා ඉන්ඩස්ට්‍රි එකට බලපෑව අඩුයි ෆිල්ම් ඇන්ඩ් වැඩි ඩ්‍රාමා ෆිල්ම් ඇන්ඩ් ස්ටේජ් ඩ්‍රාමා වලට ගොඩක් කියන්නේ වේදිකාවට බලපෑව වැඩි ඒකින්ද මම ඒව වලින් ගොඩක් අයට අතහිත දෙන්න කැමතියි ඒ කියන්නේ මේකට ඇවිල්ලා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මොන හරි යම් කිසි ඒ කියන්නේ ආර්ථික පැත්තක්
හරි යම් කිසි විදිහකට කියන්නේ ගොඩනගාගෙන මේ දක්ෂතාවය මේ මේ ඉන්ඩස්ට්‍රි එක තුල රඳවා ගැනීම තමයි වැදගත් මම හිතන්නේ. ඒක තමයි ඔයාටත් උනේ. ඔයා දක්ෂයි. හැබැයි ඔයාට එතන ඉන්න අමාරුයි. ඒ කියන්නේ අර අපි කියන්නේ මේ මේ එතන සස්ටේන් වෙන්න අමාරුයි. ඒක හින්දා අයින් වෙනවා සමහර විට. ඔව් because ඒ ඉන්ඩස්ට්‍රි එක හරි ඒ කියන්නේ මේ සමහර කට්ටිය ඉන්නවා මේ නොමිලිටත් රඟපානවා කියලා අහන්න කට්ටිය. ඒව වලින් අර සමහර අය නොමිලි රඟපාන එක ගන්නවා දක්ෂෙක් කෙනා වයින් කරලා ඉතින් ඒ වගේ අර බජට් ප්‍රොබ්ලම්ස් එක ඉතින් ඒවා තියෙනවා ඉතින් ඒ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා දැන් ඔයා ඉස්සර හිටියන්නේ මේ ෆර්නිචර් පැත්තේ නෑ wrong info wrong information මට ඒක නේ වැරදි කවුද කියන්නේ කවුද ලී බඩ පැත්තට කොහෙවත් තියෙන්නේ නෑ ඔයා මට කියන්න දැන් ඔයා මේ ඩිරෙක්ටින් පැත්තෙන් ඉන්නකොට ප්‍රශ්න කීපයක් තියෙනවනේ මොකද්ද ලොකුම ප්‍රශ්න मंगल की ओके कास्टिंग कास्टिंग हरी प्रश्नवेना ये प्रश्न के मेहम दु अर अभी क्यार्ट समहारीट होना हेब अभी समहारीट प्रोड्यूसर के बेत्ती बल प्रोड्यूसर बल बजट के बेत्ती हेब मम गुडक प्रोड्यूसर तक मम कथाकर समहार मंगे मंग इतर समहार डिरेक्टर्स मट मे आना मे आने मगे फस्ट टेलीग्राम आलिया ඒ ආලියා එකටත් මට අවශ්‍ය මම ඒ කියන්නේ මම මේ චරිතේ මෙයා 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 මෙහෙම කරා මට ඒ ඔක්කොම මට ලැබුණා ලැබුණා ඉතින් අරන් දුන්නා ඒගොල්ලන් උත් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා ආපු අය ගොඩක් හිටියා උදාහරණයක් විදිහට ෆස්ට් ටෙලිග්‍රෑම් එක ශෂාද්‍රිගේ ඉතින් ශෂාද්‍රිතාව ඉතින් බජට් වයිස් ඒගොල්ලන්ගේ පේමන්ට්ස් එහෙම ගත්තාම ලේසි නෑ ඒ කියන්නේ ලේසි නෑ ප්‍රොඩියුසර් කෙනෙකුට දරන්න හැබැයි මම සතුටු වෙනවා රිසල්ට් එක හොඳයි රිසල්ට් එක හොඳ හින්දා बेडे तुंदर गया थिंग पोड़ पोड़ अड़पाड़ना अत्र मैं अंतिम कॉले दिखाने को प्रश्न समहार आट मे निरोधाने वेड ये देवा चारित आईंगण समहार कटी मैं बैनला तिब्बार कैन कदम हम कर टेलीकास्ट इक संहार रंगण शिल्पी बला इंड मार हरियाम विनपेत्त कथा गिनीना हेतु हिंदी थिंग गुडक अभी प्रेक्षक अंटेल बला अंगे हिंग थिंग अभी हरिदे इंडिया बलिंग अभी डब करपु ड्रामा सोट तुंद ඒක මට ඇත්තට ආසාවක් තිබ්බේ නෑ බිකස් ඒක අපේ ලංකාවට හරියන්නේ නැතුන ඕම සාරියන්දගෙන ඔච්චර මේකප් දාගෙන කවුරුත් ගෙදරින් ඉන්නෙත් නෑ හැබැයි ඔයා කියන්නේ ඒ ඒ தත්ත්වය කඩන්න කොච්චර කල් යයිද ඒ தත්ත්වය දනු මම හිතන්නේ தත්ත්වය කැඩෙන එකක් නැති වෙයි ඒ කියන්නේ මේ ලංකාව කියන එකෙන් දැන් මම ඇතුළුව අපේ මේ මානසිකත්වය හරි අමුතුයිනේ අපි හරි අමුතුයි අපි ගොඩක් විට අපි පිට රටින් එන දෙයක් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා එකක් තියෙනවා ඉතින් අපිට රටින් ආවොත් ඒ කියන්නේ අපි ඔයා ටොෆි එකක් මෙහෙ ඒ රහම තියෙන මේක හැදුවොත් වෙන රටකින් ආවොත් අපි ඒ දේ දෙසරක් හිතලා ඒ දේ ගන්නවා අර දේ ගන්න වැඩි උනත් කමක් නැහැ ඒ දේ වෙන රටකින් එන්නේ අපේ ඉතින් එහෙම පොඩි මේකක් තියෙනවා හැබැයි ওই දේ කඩන්න පුළුවන් අපි අපිට ඒ කියන්නේ අපේ අපේ ඉන්ඩස්ට්‍රි එකෙත් ඇත්තටම අතන ඒ ගෙවන ගණන් ওই ඒ ඩබ් කරලා ආයෙ පෙන්නන එකේ ඒගොල්ලන් දරන කෝස්ට් එක වැඩි අපේ ඩ්‍රාමා එකකට ගෙවන ගාන්න වැඩි. ඉතින් ඒක තව අලුත් ටැලන්ට් ගේන්න පුළුවන්. අන්න ඒක තමයි. ඉතින් ඒක ගැන හිතනවා නම් හැම channel එකක්ම මේක මාර ලස්සන රටක් වෙයි. ඒ වගේම හොඳ ඉන්ඩස්ට්‍රි එකක් වෙයි. හැබැයි ඉතින් අපේ channel එකට දොස් කියන්නත් බෑ. මොකද මිනිස්සුන්ගේ රසාස්වින්දනයට තමයි channel එකක් වුණත් මුල් තැන දෙන්නේ. ඔව් දැන් මම අහන්න ඕනේ මේක ඔයාලා දන්න දෙයක් අපි අහලා තියෙනවා නිහාර මේ show එකෙත් ආවා ඔයා පොඩි කාලෙම බැන්දනේ අවුරුදු 24යි ඔව් ඒක පොඩිනේ පොඩිනේ ටික පොඩි ඔය තාම නෑනේ මම තාම පොඩිනේ පොඩි 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 ඔව් හැබැයි දැන් ඒක හරියේ නැති වෙලාවේ ඕගොල්ලෝ පීක් එකේ හිටියේ. ඒකේ ප්‍රෙෂර් එක ඔයා කොහමද ඉමෝෂන්ස් පෙන්නන්න නැති එක මගේ එකම වගේ නේ ඔක්කොම මූණ දෙන්නේ. එකම වගේ තරහකට දිනවා ඔක්කොම එක. දුකත් මේක සතුටත් මේක ඔක්කොම මේක. ඉතින් නෑ මම දනු මෙහෙමයි මම ඒ කියන්නේ මම ටිකක් විතර ස්ටබර්න් කැරක්ටර් එකක්. හැබැයි මම ඒ කියන්නේ අර මිනිස්සු බලාපොරොත්තු වෙනවා නම් මේක
මූට කියන්නේ දැන් අපි මේ වෙලාවේ ගහලා 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 මූවි යයි මෙහෙම මොනක් කරේ එහෙම කරේ නෑ මට කියන හොඳටම ප්‍රශ්න මට දැන් වගේ නෙවෙයි කියන්නේ මේ මේ ඉස්සර තිබ්බනේ ওই gossip websites ඒවා වලින් මට දුන්නා කියන්නේ ඒ කියන්නේ ඇත්ත බොරුද කියලා මට කතා කරන්න තැනක් නෑ කොහොමද YouTube channel අරගෙන මම ඕපන් කරගෙන මට කියන්න බලන්න මෙන්න මෙහෙම එක ඉස්සර එහෙම එකක් තිබ්බේ නෑ ඉතින් අර ගහනවා ඉවසගෙන ඉන්න ඕනේ ඉතින් බලන්න දැන් ওই ටෙලිඩ්‍රාමාස් ඔක්කොම ඉවරනාට පස්සේ ඔයා දැන් නිහාරව බැඳලා ඔයා ලංකාව දාලා ගියේ ඇයි ඔයාට මේක බැරිම වෙලාද නැත්නම් ඔයා හිතුවා මේක පාඩම් කරමු කියලා ගහන්න ගත්තෙ එහෙම බැලුවොත් ගහන්න ගත්තේ දනුව මට 2010 11 12 තමයි හොඳටම මට දුන්නේ ඊට පස්සේ ඒක නැති වෙනකම් මම අල්ලන් හිටියා මම අල්ලන් හිටියා මම يعني ගියම නෑ पत्र उर्दू पहाद हया आर्टिकल किसी दिंदी पास මංගන ඊට පස්සේ ඔක්කොම තුනි වුණාට පස්සේ තමයි ඉගෙනීමේ කටයුතු සඳහා ගියේ ඊට පස්සේ ආයි නැවතාවා තාමත් ගහනවා ඔව් ගණන් ගන්නෑ හැබැයි ඇත්ත කතාව දන්නේ ඔයාටයි නෙහාරටයි ඕගොල්ලෝ බැඳලා හිඳපු හට්ටියට විතරයි ඒ ඔක්කොමලට ඒක හරි වෙලා සතුටින් ඉන්නකොට ඇයි අනිත් කඩේ තියෙන ප්‍රශ්න අන්න ඒක තමයි අර මම හිතන්නේ ඒක ඒක ඉතින් නේද ඒක අපි මන් දන්නේ අපේ අපේ මොකෝ හරි තියෙන අවුලක් වෙන්න ඕනේ අනිත් අනිත් මිනිහාගේ දේ ඒක මිනිහා හරි කමනේ මිනිහා තීරණයක් ගත්තා නම් හැමෝම හරි තීරණ අරන්නේ නැහැ සමහර වර්ධින තැන් තියෙනවා අපිට ඉතින් මේ දේවල් අපි හදාගෙන ඉස්සරහට යන එක ඒක මගේ ජීවිතේ මගේ ඒ කියන්නේ කොටසක් නම් ඒක අනිත් කෙනෙකුට ඒක න බලපෑරද ඒ කියන්නේ ඔයාට එහෙම දෙයක් වුණොත් මට ඔයාට ඇඩ්වයිස් කරන්න බෑ ඒක ඔයා දන්න ඔයාට වුණේ මොකද්ද කියන කන්නේ ඒ වගේ තමයි මට සමාධිය gederin එලියට ගන්න කරන්න තියෙන්නේ මේ වගේ ඇත්ත අම්මයි තාත්තේ නෙවෙයි කියලා කියන එක විතරයි මේ ලංකාව යන විදියට ඔය හිතනවාද මේ කලා ඉන්ඩස්ට්‍රි එක තැනක් තියෙනවා කියලා ඉන්න හා ඒ කියන්නේ කලා ඉන්ඩස්ට්‍රි එක ගත්තත් ඇත්තටම ඒ කියන්නේ මේක එහෙම මං කියන්නේ මේක ඇවිල්ලා නිකන් මේ ලොකු තැනක් මේක මෙතන ඒ ලොකු තැනක් වෙන්න දෙන්නේ නැහැ කවුරුත් ඒක දෙන්නට දෙන්නේ නැත්නේ දෙන්නේ ඒක දෙන්නේ නැත්ති දනුව මං ඇත්තම කිව්වොත් එහෙම දැන් බලන්න හොඳට ඒ කියන්නේ ඡන්දයක් එද්දි ඒගොල්ලෝ දන්නවා රයිට් මේ ඉන්ඩස්ට්‍රි එක වටිනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ කට්ටිය එනවා දැන් එක එක කියන්නේ දැන් ඔය තියෙන අපි ස්ටේජ් වල දැක්ක අපේ අය ගොඩාක් ගිහිල්ලා මිනිස්සුන්ට කතා කරනවා අපි යක්කු කියනවා අපි අරකද කියනවා මේකද කියන මෙහෙම තිබ්බ රටක් මේ දැන් උන තිබ්බ අරකද මේකද කියලා කියන ඒ ඒ තමයි වටිනාකම ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් ඡන්දයක් වුණත් වෙනස් කරන්න මිනිස්සුන්ගේ මේවා කරලා හැබැයි ඒක දන්නවා ඒ රටක ආණ්ඩුවක් හෝ පක්ෂයක් ඒක දන්නවා. ඒක තමයි ඒගොල්ලන්ව ගන්න. ඒ ආටිස්ට් ලව අරගෙන රයිට් ඕකේ ඔගොල්ලෝ මේ. හැබැයි ඒගොල්ලෝ බලයට ආවට පස්සේ ඕනම කෙනෙක් එතන නැගිටින්න දෙන්නේ නැහැ. මොකද නැගිට්ටොත් මේගොල්ලන්ට පුළුවන් මේගොල්ලන්ව වට්ටන්න ආයි. ආයි කොහෙට හරි හේතු වෙලා මේගොල්ලන්ව වට්ටන්න. ඒකින්ද මේ අපේ රටේ එතන නගින්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමතිස්සෙම මම දැක එකම එක නායකයයි එහෙම මේගොල්ලන්ව ඒ කියන්නේ මේ මේ ආටිස්ට් දැන් ඒ කියන්නේ මාව අතාරින්න ඕනේ නිකන් මං කියන්නේ මේ පැත්ත ඒ කලාව පැත්ත ඔඩට ගන්නවා දැක්කේ එක නායකයයි දැක්කේ කියන්නේ අහලා හරි තියෙන එක නායකයයි එතනින් එහාට මම හිතන්නේ එහෙම තැනක් දෙයි කියලා මොකද දෙනවා දෙනවා ඒ කියන්නේ ඒ කලාව පිළිබඳ ප්‍රශ්න අහනවා ඡන්දේ කාලට මේකේ නැති ප්‍රශ්න මාරයි කොහොමද එනවා කොහොම ගනාලා ඩිනර් දීලා මං කියන්නේ ආරං ස්ටේජ් එකේ නැගලා ආරං ඔක්කොම කරනවා ඉවරුණ ගම මුකුත් නැහැ ප්‍රශ්න ඡන්දේ දිනපු ගම මුකුත් ප්‍රශ්න නැහැ හැමදේම හොඳට යනවා. අපි ඒ කාලේ නම් ඔක්කොමලා කොටන් සාරිස් අඳගෙන යනවා. අඳගෙන යනවා. පොඩි ලුක් එකක් ගන්න. ආව මාර. මම අන්තිමට අහන්න ඕනේ වාගෙන් මේනක රාජපක්ෂ කියන්නේ නම ඔයාට වටින විදිහටද ගිහිල්ලා තියෙන්නේ අනිත් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. මෙහෙමයි. කට්ටිය හිතලා දිනනවද ඔයා එකම පාවුල කියලා? ඒ අර පොඩ්ඩක් අර ලුක් එක කියලා තියෙන හින්දා රාජ මුල් කාලෙත් ගියා මට ඇත්තටම මම ඒකනේ ෆීල් එකට ආපු කාලේ මේවා වුණා يعني මම කැරක්ටර්ස් වලට සුදු වැඩි කියලා. ආ. එයා කැරක්ටර්ස් වල සුදු වැඩි කියලා පොඩි කතාවක් ගියා. ඊට පස්සේ ඒක මන් දන්න ඊට පස්සේ කළු වෙලා මම හිතන්නේ අයින් වුණා. ඊට පස්සේ හැබැයි නෑ. ඒ කියන්නේ මම ඉතින් අර ඒක දේශපාලන පක්ෂයකට කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි ස්පෙලින්ග්ස් උත් වෙනස්. ඔව් වෙනස්. ඉතින් වෙනස් වුණාට ඉතින් අර පොඩ්ඩක් අර ඒ පෙනුම ඒ මේක තියනවා. ඉතින් අර ඉතින් එහෙම හින්දා පොඩක් අහලා තියෙන ඇත්තටම මොකක් හරි මෙහෙම දෙනවද කියලා දෙනවද මං කියලා දෙනව නෑ මගේ තාත්තලා මාතලේ පැත්තේ ඉතින්
අපි දන්න රාජපක්ෂ පවුල හම්බන්තොට පැත්තෙන් ඉතින් ඒකෙන්ද එහෙම මේකක් නැහැ ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දේ කරගෙන යනවා මම මගේ දේ කරගෙන යනවා එහෙම එකක් නැහැ ඒගොල්ලන් ඔව් හරි දැන් ඔයා තාල තව ටෙලිග්‍රෑම් එකක් කරන්න ඉන්නේ ඉගෙන පොඩක් කියන්න ඔව් තව ටෙලිග්‍රෑම් එකක් ඔයා ඩිරෙක්ට් කරන්නේ ඔව් ඩිරෙක්ට් කරන්නේ මම රඟපාන්නේ නැහැ මම ප්ලෑන් කරගෙන යනවා ඒක ක්‍රිකට් සම්බන්ධ පොඩි ළමයිගේ කතාවක් වැඩි විස්තර මම නොකිය ඉන්න එක හොඳයි ඔව් පොඩි ළමයි ක්‍රිකට් ඒ දෙකම ඇති that's cute හරි බොමි සුතියවට මේනක මම දැන් ගොඩක් කල් ඉන්න කියලා හැබැයි ඔව් ඒක මම සමා වෙන්න ඕනේ දන්නේ නැහැ ඒක ගොඩක් කල් ඉන්න කියන්නේ මොකක් කතා කරන හැම දවසකම මට මොකක් හරි වැඩක් තිබ්බා ඊට පස්සේ ඉසුරු කතා කරපු දවස් විතරක් මට මම අද කොහොමද ඒ කියන්නේ මමද ඒකේ ජෝන ඔයාගේ තමයි අවුල ඔයා වෙනස් වුණා නම් හරි වෙනවා right මම බයි කියන්නේ බයි කියන්නේ බොමි සුතියවට thank you එනං අපි තව එපිසෝඩ් එකක් හම්බ වෙමු එතකන් පතුලින්